ජනාධිපතිවරණය 2024 ගැසට්ටුව සූදානම් කියලා රනිල් ධර්මසේන දිවයිනට කියනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අද හෝ හෙට, ඒ කියන්නේ 24 වෙනිදා හෝ 25 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි කියලා තමයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග අපට පවසන්නේ. ඒ පිළිබඳවයි අපට මේ විදිහට දැනගන්නට ලැබෙන්නේ හෙට අද හෝ හෙට දවසේදී ඒ විදිහට ගැසට්ටුව අපිට මේ ගැසට් නිවේදනය මේ වන විට සූදානම් කර අවසන් වෙති අතර කොමිෂන් සභාව රැස්වී අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට රජයේ මුද්‍රණාලයට යැවීමට නියමිතයි. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර බහර ගැනීමේ දිනය හා වේලාවන් ජනාධිපතිවරණ දිනයත් එම ගැසට් නිවේදනයට ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි දැන් කමිටුව රැස් වෙනවා. රැස් වෙලා ඊට පස්සේ තීරණය අරගෙන ඒ පිළිබඳව අපිට ගැසට් නිවේදනයක් ලෙස දැනගන්න ලැබෙන්නේ අද හෝ හෙට. එතකොට අපිට ඒ අතරේම දැනගන්න ලැබෙනවා ඉතින් විවිධ පක්ෂ කොහොමද ජනාධිපතිවරණයට සූදානම් වීම කියලා. තවත් මන්ත්‍රීවරු 30ක් සමග සමගි ජනසන්ධානය 8 වෙනිදා එනවා කියලා සජබ මහලේකම් රංජිත මද්දුම බණ්ඩාර මහතාගෙන එන පුවත තමයි අකිත පෙරේරා දිවයිනට වාර්තාවක් ලෙසින් ගෙන එන්නේ. මොනවද රංජිත මද්දුම බණ්ඩාර මහතා කියන්නේ? අකිත පෙරේරා කියන විදිහට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඉදිරි මැතිවරණය සඳහා ගොඩනගෙන සමගි ජනසන්ධානය අගෝස්තු මාස 8 වෙනිදා එළි දක්වන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත මද්දුම බණ්ඩාර මහතා කිව්වා. වැඩිදුරටත් අදහස් දක්වුවේ මහතා කියනවා මේ සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ අගදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තියෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ තියෙන වැඩිම මන්ත්‍රී නියෝජනයක් තිබෙන පක්ෂ සමග සන්ධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට නියමිතයි. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ සියලුම දෙනායක රාශි කරගෙන දැවැන්ත සන්ධානයක් නිර්මාණය කරන්නට තමයි කටයුතු කරගෙන යන්නේ. අනුව තමයි අගෝස්තු මාසයේ 8 වෙනිදා සමගි ජන සන්ධානය එළි දක්වන්නට කටයුතු කරනවා කියලා ඔන්න සජබ පැත්තෙන් ආරංචි වෙද්දී දිනේ කිව්වම අපේ කෙනා කියන්නම් කියලා හිටපු ජනාධිපති මහින්ද කියයි කියලා දිවයිනේ එරික් ගාමිණී ජිනප්‍රිය අපට කියනවා. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා තාමත් බාලගිරි දෝෂ වගේ නෑ, ඉස්සරහට කියන්නම් අද නෑ හෙට වගේ කිය කිය ඉන්න. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.